අයිබෝන් අමන්ත. අයිබෝන්. ඔන්න හැමදාම වගේ අදත් කියනවා අද අපි ආරම්භ කරන්නේ අවුරුදු 299 වෙනි දවස. තව දවස් 66ක් තියෙනවා අවුරුද්ද ඉවර වෙන්න. ඊයේ පෙරදින වගේ 80 ගණන් තියෙනවා. දැන් 60 ගන්නද වෙලාද? චරික් වෙන්න ගිහිල්ලා නේ. 60 ගන්නට අඩු වෙලා. හා. දැන් ආමන්ත මේ ජීවිතේ අපි මූණ දෙන එක එක අවස්ථා තියෙනවානේ. ඕනම අවස්ථාවක අපිට තෝරගන්න විකල්ප දෙකක් තියෙනවා. උදාහරණයක් හැටියට අපි ගමුකෝ බය කියලා. Fear. එතකොට අපිට එක විකල්පයක් ගන්න පුළුවන් forget everything and run. ඔක්කොම අමතක කරලා දුවන්න. එහෙම නැත්නම් face everything and rise. මේකට මූණ දීලා නැවත නැගී හිටින්න. ජීවිතේ අන්න එහෙම ඔබට අද දවසෙත් මූණ දෙන්න යම් යම් ජීවිතේ වැටෙන තැන් ඇති. හැබැයි තෝරගන්න විකල්පය ඔබ සතුයි. තව දවස් 66යි තියෙන්නේ අවුරුද්ද ඉවර වෙන්න. හොඳයි. ඉතින් ඔය කාල පරිච්ඡේදය තුළ ඔබේ ජීවිතයේ විශාල වෙනස්කම් සිදු වෙවි. ඒ විතරක් නෙවෙයි නොහිතූ දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙයි. ඒ විතරක් නෙවෙයි සැලසුම් කරපු දේවල් වලටත් මුහුණ දෙන්න සිදු වෙයි. ඒ සියල්ල තුළ ඔබ සාර්ථක පුද්ගලයෙක් වේවි කියන බලාපොරොත්තුව අපි සතුව තිබෙනවා. ඉතින් ඔබව සාර්ථක කරන්න අද දවසේ අපට පුංචි තල්ලුවක් දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනා කියලා හිතන නිසා අපි සූදානම් කරගත්ත මොනවද කියලා කියන්න. කියනද? හරි. අද උදෑසන පැය පළවෙනි පැය ඉතාමත්ම රසවත් වෙන්න යනවා. ඒකට හේතුව තමයි පරම්පරා ගානකට රසවත් ගීත ගායනා කරපු පරම්පරා ගානකට රසය සපයපු ලංකාවේ ඉන්න අග්‍රගන්නේ ගායන ශිල්පිනියක් අපිත් එක්ක එකතු වෙනවා. ඉතාමත්ම සුපිරි පැයක් ගත කරන. ඇයි කවුද කියලා මේනකට දන්නවද? කවුද? ඇය විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන. ඇයත් එක්ක කතා කරනවා වගේම ඇයත් එක්ක පැය භාගයක් විතර කතා කරනකොට ඇයව පුදුම කරන්න ඇයට ඉතාම ආදරය කරන තවත් ශිල්පියෙක් හෝ ශිල්පිනියක් එහෙම කවුරු කම නැේද? ඔබගේ සෞඛ්‍ය ගැන මාතෘත්වය ගැන දරුවන් ගැන කතා කරන නයින් වෙල්ස් අනුග්‍රහයෙන් අපි එම සෞඛ්‍ය වැඩසටහන ඔබ වෙතගෙන යනවා. ඊට පස්සේ අපි උයන්න පිහන්න කැමති අයට සම්පත් උදව් කරන්න බලාපොරොත්තු වෙනවා ඉම්පින් වැඩසටහනක් එක්ක. ඒ වගේමයි රූපලාවන්‍ය ගැන කතා කරනවා ඔබව ලස්සන කරන්න. නිමේෂා ඒ විශේෂාංගයත් එක්ක ඔබව හමු වෙනවා. ඒ වගේම අනුලා විද්‍යාලයේ අනුරංග කලා ප්‍රසංගය ගැන අපි කතා කරනවා. ඒ වගේම අවසාන මිනිත්තු කිහිපෙදී ඒර්නස්ට් සොයිසා සහ ශමිත් අයිලප්පෙරම සමග බොහොම සැහැල්ලු කතා බහකට එන බීමේ බලාපොරොත්තුකුත් තියෙනවා. ඔන්න ඔය දේවල් තමයි අද අපි 11 මාරනකට ඔබට තිල්න කරන්නේ. හොඳයි. ඒ සියල්ලට හොඳ ආරම්භයක් විදිහට අපි උදෑසන පැය රසවත් කරන්න සූදානම් වෙනවා. අපේ රටේ සරල ගී ක්ෂේත්‍රය, චිත්‍රපට පසුබිම් ගායනය මේ හැම ක්ෂේත්‍රයක් හරහාම ඉතාම අග්‍රගන්න නිර්මාණ රසක් අපිට තිරණ කරපු විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය අද ඉතාම ආදරෙන් ගෞරවයෙන් අපි පිළිබඳනවා අයිබෝන් කියලා. අයිබෝන්. ඔන්න මේ ප්‍රසංගිකුත් තියෙනවා. අපි ඒ ගැනත් කියනවා. ප්‍රසංගික රස පහස ඔබට විඳින්න අවස්ථාව තියෙනවා නොවැම්බර් මාසේ 11 වෙනිදා. ඒ නිසා අපි ඒ ගැන විස්තර කියන්නම් කොහෙන්ද මම බැලුවේ මොකද නේද? මැදිර නිකන් නයි දිනේ රසාකච්ඡාවක් වගේ. ආ. අරවන්න පුටුව ආ සාරිය කමිස අපි දෙන්න. ආහා. අතට රටේ. හරි. ඉතින් ලස්සන දවසක් මේ දවසේදී ලංකාවේ මේ પરම්පරා තුනක් කියලා මට කියන්න පුළුවන්. પરම්පරා තුනක් ඇගේ ගීත රසවින්ද. ඉතින් ඒ නිසා પરම්පරා තුනකට දායකත්ව සපයපු ලංකාවේ ඉන්න අග්‍රගණ්‍ය ශිල්පිනියක් විදිහට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. හැබැයි සංගීතයට එහා ගිය දේවල් වැඩිපුර අපි කතා කරන්න සූදානම්. ඒ කියන්නේ අර රසවත්යෙන් ජීවිතේ නේද? මට එහෙම කියද්දී ආමන්ත යන්න හිතුනේ අර ගජනායක ආරච්චිගේ සොමිකරණි චන්ද්‍රිකා සිරිවර්ධන කියන ඒ පුංචි බබා. අවුරුදු 4 තාත්තයි කියනවල පොල්ගොල්ල ට්‍රේනින් ස්කූල් එකට අතින් අල්ලගෙන අපි එතනින් මතකේ අවදි කරමුකෝ. මේ මොකද සංගීතයේ 아무තු දෙයක් උන්නේ නැහැ නේ චූටි කාලේ. ඔව් ඒක හරි සුන්දර මතකයක්. තාත්තගේ අතේ ඉල්ලලා තාත්තා කතිකාචාර්ය දුරේ දවරුවා පොල්ගුල රජේකාන්ත අභ්‍යාස විද්‍යාලයේ ඉතින් මාවත් එක්කගෙන යනවා. ටීචර්ස්ලා ඉතින් මාව හුරුතල් කරනවා. ඉතින් ඔය ආදි වශයෙන් තමයි ජීවිතේ ගෙවුනේ. ඊට පස්සේ තාත්තගේ අතේ ඉල්ලලා ගියා ගුවන් විදුලියට. දැන් අර මේ තොර තෝංචියක් නැතුව කියවනවා විදුහල්පතිතුමා අහන් ඉඳලා කිව්වනේ මේ ළමයාව හෙටම ඉඳලා ඉස්කෝලේට යවන්න කියලා නේද තාත්තට? ඔව් ඔව් ඒ තරම් කියවනවලු. ඉතින් එහෙම තමයි ගුවන් විදුලියේ ළමා මණ්ඩපයට ගියා. එදා දවසේ කරුණාරත්න අභිසේකරයන් තමයි මෙහෙ ප්‍රෝග්‍රෑම් එක තාත්තා හදපු ගීතයක් ගායනා කළා.
එහෙම තමයි. ඉතින් මම ප්‍රවිෂ්ඨ වුණේ. දැන් ගෙදර අමුතු පරිසරයක් තිබ්බේ නැහනේ නේද? ආවට සංගීතයමයි පිරලා තියෙන්නේ. සංගීතයමයි සංගීතයමයි. දැන් ඒ කාලේ මතකයිද? අයියා වයලින් ගහනවා. තාත්තා වයලින් ගහනවා. තාත්තා. අයියලා සින්දු කියනවා. ඔව්. එයාත් ඔබ ගීත ගායනා කරන්නේ ඔබ කරේ වෙන දෙයක්. නටනවා. නටනවා. අනේ ඔව්. කටුමර තමයි ආස පුංචි කරන්නේ. ඔව් ඉතින් කවුරු හරි ආවහම ඉතින් මම බලාගෙන ඉන්නවා මට ආරාධනා කරනකන් දැන් නැටුමක් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඔහේ නටන ඒ කාලේ ගෙදර හවසට ප්‍රසංගයක් වගේලුනේ. අනේ ඔව්. ඇත්තටම ඉතින් අම්මයි තාත්තයි දෙන්නම දරුවෝ ගෙදරට ගෙන්නගෙන ටීචර්ස්ලා ගෙදරට ගෙන්නගෙන ඉගැන්නුවා. ඉතින් ඒවා දකින්න ලැබුණා. ඒවා ඉතින් ආභාෂය අදටත් අපිට ගොඩක් ඉවහල් වෙලා තියෙනවා. එහෙම තමයි ඉතින්. මතකද හවසට අවසර අර ගුණදාස මාමා හැමවෙලා තබ්ලා ගහලා එයා තබ්ලා ගහනවා සින්දු කියනවා. ඉතින් හරිම විනෝද පරිසරයක් තමයි ලැබුණේ. ඒක හරි භාග්‍යයක් කියලා හිතෙනවා. දැන් අයියලා දෙන්න හරි ආදරේනේ. හැබැයි අයියලා දෙන්නට අවුස්සන් ඉන්නෙත් නංගි විතරයි. අර බෝනික්කන්ගේ ඔළු ගෙඩි ගලවලා බෝල ගහනවා නේද? බෝල ගහනවානේ. ඔව් අදටත් තියෙනවා මේ බෝනික්කමයි ගහ. මෙම බෝනික්කන්ගේ ඔළුව ගලවලා ඔළු ගලවලා බෝල ගවන්න කමන්න. අර පල්ලේ ඇලට අරන් ගිල කරපු දෙ. අන්තිම නරකයි. ඒක වරදේ. පොල්ගොල්ල. ඒ ඔය මහව ඔබාගෙන හිටියා ලොකු අයියා සුනිල් සිරිවර්ධන. ඉතින් දඟලලා කොහොම හරි උඩට ආවා. ඉතින් එවැනි දේවල් තිබුණා. දඟකාරකම්. තව ගෙවල් හදනවා සෙල්ලම් ගෙවල්. ආ ලොකු ගයක් මායි අපේ දෙවනි සිසිරයියයි හදාගෙන ඉන්නවා. එයා තනියම ගඩොලිංගයක් හදාගෙන හොඳට සරම කරට එනකම් පොරෝගට එක ඇතුලේ ඉන්නවා. ඉතින් ඔය විදිහට තමයි ඉතින්. දැන් අම්මත් හොඳ ගායන ශිල්පිනියක්. ඇයි සංගීත ගුරුවරියක් ශ්‍රීමතී කරුණාදේවී. දැන් නිතරම මේ ආභාෂය නිසා ඔබට ඇහෙන්නේ ඔබේ අයියලා දෙන්නට ඇහෙන්නේ මේ හොඳ රාවයන් ගෙදර. ගෙදර. ඉතාම ප්‍රමිතිගත සංගීතය. ඒ හරහා වෙන්නේ නැති ඔබේ නිර්මාණ ජීවිතේටත් ඒ දේවල් වල ආභාෂය එන්නේ නැත්තේ. ඇත්තටම එහෙම තමයි. ඔව්. ඒක අපිට තුන් දෙනාටම ලැබිච්ච භාග්යක්. මොකද ගෙදර වෙන දෙයක් නෑ ඇත්තටම සංගීතය ඇර. කියන්නේ එදිනදා ජීවිතේ පුරුද්දක්. පුරුද්දක් වෙලා වගේ. අපිට ඒක අතිශයෝක්තියෙන් කියන්න සංගීතයේ දෙයක් නෙමෙයි. මොකද මුල ඉඳලම බඩේ ඉන්නකොටම ඉඳම ලැබිච්ච දෙයක්. ඒත්කම සංගීතය එහෙම ලැබිලා සංගීතය පොඩ්ඩක් විධිමත්ව ඉගෙන ගැනීම. ගොඩක් අය සංගීතය ඇහිලා ගීත නිර්මාණය කරනවා ගීත ගායනා කරනවා. හැබැයි අර විධිමත් සංගීත අධ්‍යාපනය කරේ අවධානය යොමු කරන අඩුයි. හැබැයි ඔබක ඔබට ඒ පසුබිමත් ඒ මඟ පෙන්වීමක් ලැබුණා. ඒ මඟ පෙන්වීම ලැබුණා. ඉතින් ඇත්තටම ඒක ශාස්ත්‍රානුකූලව හැදෑරීම අවශ්‍ය වුණා. ඉතින් ලොකු අයියත් මාත් තමයි ඒකේ නියැලුනේ. දෙවෙනි අයිය වාදනයට තමයි ගොඩක් ඉස්රාජ් වාදනයට නැඹුරු වුණා. එයා ක්ෂේත්‍රයට පිවිසුන්නේ නැහැ. මගේ දෙවෙනි අයියා සිසිර අයියා. ඉතින් එහෙම එයා ක්ෂේත්‍රයට පිවිසුනේ නැහැ. ඉතින් ලොකු අයියයි මායි තමයි ක්ෂේත්‍රයට පිවිසුනේ. ඇත්තටම මම මුලින්ම ගීත ගායනා කරේ සුනිල් අයියාගේ මේ සරල ගීත වැඩසටහන. එතනදී ගීතේ රචනා කළ අයියාගේ බිරිඳ සුසිරි සිරිවර්ධන තලමල වරුණ කියලා. ඉතින් එතනින් ඒ විදිහට තමයි ඒ කියන්නේ ඔබ පාසල අධ්‍යාපනය ඉවර කරන වගේ කාලෙ වෙද්දි. කාලෙ වෙද්දි. එදා තමයි මුලින්ම ගුවන් විදුලියේ හඬ ඇහුනේ ඔබ. ඔව්. සිතුවිලි. පාසල් ජීවිතය ඉවර කරන ඉස්සර පොඩි ලැජ්ජ හිතෙන දෙයක් අහන්න තමයි. අනේ. කවන්නද? කවන්න නේද? මොකද්ද? පොඩි කාලේ අලබිල්ලි කියන්නේ. අලයි පටරොයි අනල කණ්ඩ හරි කැමති. අම්මා කවනවා ඉතින්. අලගුලි. අල බටර් එක. ඉතින් රසයි. අදටත් කැමති. ආ ආරච්චි එක වගේ තමයි ඊළඟට අහන්න ගියේ. එහෙනම් අපි ඒව කාලා පැණිරස මුකුත් නැද්ද? ඒ ඕනම කැමක් කාලේ කියලා අහනවනේ. පැණිරස මුකුත් නැද්ද? ඔව් අහනවා. අදටත් අහනවා. අදටත් අහනවා. හරි පැණිරස කන්න අහනවා විතරක් නෙවෙයි ලංකාවේ තියෙන රසම රස පැණිරස කෑම හදන්නත් දන්නවා. මොකද්ද කියලා කිව්වොත් එහෙම රසට කැවුම් හදන්නවා. ඔව් මං හරි දක්ෂයි කොණ්ඩේ ගන්න. ඉතින් අවුරුදු කාලෙට ඉතින් ගොඩාක් හදන එක එක්කෙනාට දෙන්න. ඉතින් එහෙම තමයි. කොහොමද කවුරු හරි දෙන්නේ කියලා අම්මගේ? එහෙම කියලා නැහැ. ඒක සහජින් වගේ මට අම්මටත් බෑ කොණ්ඩේ ගන්න. මට පුළුවන් වුණා.
ආරංචි තව එකට පොඩි පොඩි තවලුද්ද වල එකතු කරලා මැදට හකුරු කෑලි තියලා පොඩි පොඩි ඒවා කරලා හදනවා. දැන් මිමේ. ඔයාලා ගම් ගන්න අසතුන් නැද්ද? වෙනම කෙලිම වෙන මාතෘකාවකට යන්නේ. නෑ නෑ මම කියන්නේ ගියේ දැන් සමහර අය ඉන්නවනේ දැන් ඒක ක්ෂේත්‍රයකට ප්‍රවීණයි නම් ඒ ක්ෂේත්‍රයේ හරහා විතරයි අත්හදා බැලීම් විතර උනත් කරන්නේ. හැබැයි විශාරදවරියක් සංගීත ගුරුවරියක් මේ වෙනකොට අපේ රටේ අග්‍රගණ්‍ය කලා ශිල්පිනියක්. හැබැයි ආමන්ත මොනවටද දක්ෂ නැත්තේ? මහන්න පුළුවන්, ගොතන්න පුළුවන් පුංචි පුංචි දේවල් හරි සියුම්ම අතින් හදන්න පුළුවන්. පුළුවන්. කොහොමද ඒ හැකියාව? මම හිතන්නේ අම්මා වෙන්නේ. අම්මා තමයි. ඒ අම්මා එක්සිබිෂන් එකකුත් කරා, වයර් වර්ක් ඔය වගේ දේවල්. ඉතින් අම්මගෙන් තමයි ඒ ඉගෙනුම ලැබුණේ. ඉතින් මං අදටත් ගොතනවා. නිකන් ඉන්නකොට නූල් ඉවර වුණොත් ඉතින් නායා මැරිච්ච හයිකුන්ටකයා වගේ ඉන්නවා. ඒක ගන්නකන් අද නූල් ගන්නත් බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන පස්සේ. ඒ කියන්නේ ක්‍රොස් ටීචර්ස් වලින් මම ලොකු නිර්මාණයක් කළා. මේ දේව මෑණියෝ ජේසු බිලින්ද වඩාගෙන ඉන්න එකක් ලොකු එකක්. ඒක මම පූජා කරන්න බලාපොරොත්තු වෙනවා ගාල්ලේ මේ පල්ලියට. ඉතින් එවැනි දේවල් කරනවා ගොඩක්. පුංචි මිනි පිරියන්ටත් ඒවත් හදා බලනවන්නේ ඔය ගොතන දේවල්. ඔව් ඔව් එහෙම තමයි. මේ පුෂ්ප දාන ඉන්න කාලෙත් ඒවා ඉගෙන ගත්තද? ඒ කාලේ ඒවට වැඩිය අත තිබ්බේ නැහැ. සින්දු කියනවායි නටනවායි ඒවා තමයි. ක්‍රීඩාව විතරයි. ක්‍රීඩාවට කැමති. ක්‍රීඩාවට නම් කැමැත්තක් දැක්කුවේම නැහැ. එදාට ලෙඩ කොහොමයි. හැබැයි ඉතින් වෙලාව හම්බෙච්ච ගමන් අයියලා දෙන්නත් එක්ක අම්මා අරන් යන්නේ පොල්ගොල්ල ඔයට නාන්න. හරිම රසවත්, හරිම හොඳයි. දැන් ඒ ඔයවල් නිකන් අර මහවැලියට හැරෙවට පස්සේ ඒවැ තියෙන අර සුන්දර බව ගිහිල්ලා වෙනම විදිහක් වෙලා දවන්ත ස්වභාවයක් අරගෙන. ලිෆ්ට් එක යන තාමත් බයද? දැන් නම් බය නැහැ. දැන් තනියම උනත් යනවා. මේක නම් මාර්ම වැඩක් තමයි. කියන්න මොකද වැඩේ? ඒ කියන්නේ ස්විට්සර්ලන්ඩ් වලදී ලිෆ්ට් එකේ හස්බන්ඩ් මායි යනකොට එකපාරට ලිෆ්ට් එකේ දොර ඇරුණේ. එකපාරට මට දැනුණා මගේ පපුව නිකන් උණු වෙලා වැක්කිරෙනවා වගේ. මම හිතුවා දැන් මැරෙන්න යන්නේ කියලා. ඉක්මනට දන ගහලා වැන්දා හස්බන්ඩ්ට. පස්සේ ටික වෙලාවකින් හස්බන්ඩ්ගේ වොයිස් එකත් එක්ක තමයි ඒ බය ආවේ. මේක ඇරෙන්නේ නැහැ නේ කියන එක. පස්සේ ඇරුණා. පස්සේ මම දුගෙන දුගෙන ගිහින් ගස් කොළන් බලන්න පටන් ගත්තා. පස්සේ එයා ලංකා ඔෆිස් එකේදී කෝපි එකක් එහෙම ගිහලා චොටක් මගරුණා. පස්සේ ඒක ටිකක් දිගට පැවතුණා. ලංකාවට ආව පස්සේ ගොඩක් එක තිබ්බලුනේ. ඔව් ගොඩක් තිබුණා. ડોක්ටර් දියනාත් සම්රසිංහ තමයි ට්‍රීට් කරේ. ආරංචි ආරංචි. ඔව් ඉතින් ගෙදර ජනල් දොරල් වහනකොට පවක් කියනවලු වහන්න පහිර වෙනවා වගේ දැනෙනවා. මට දැනුණා එකපාරට ඇවිල්ලා එයාපෝට් එකෙන් ඇවිල්ලා මේ මං කෝ යන්නේ පා හස්බන්ඩ් කිව්වා වැඩට යන්න පා මට අමාරු. එයා මේ බටන්ස් දාවා. මංකෝ ඉර වෙනවා දාන්න එපා කියලා. මගේ ඇඳත් එක්ක ඉස්සලා ඉස්සරහා දොරෙන් එළියට යනවා දැක්කමාව. කහා පාටයි වගේ ඔය වගේ. ඉතින් යුද්ධයක් කරා හස්බන්ඩ් යා මගේ අම්මයි හරියට අසරණ වෙලා මාව බදාගෙන හරියට දුක් විඳා. පස්සේ ડોක්ටර් දීනාත් මට කිව්වේ මරෙන්න යනවා කියලා. හිතන්න පිච්චෙනවා. ඇඟ පිච්චෙන්න ගන්නවා. පිච්චන් කියලා හිතන්න. ඇයි මං එක දෙයක් කියනවා මැරෙන්නේ නැහැ. ඔය එහෙම හිතන්න ගන්න. පස්සේ මං ඒ එක්සයිස් එක කරන්න පටන් ගත්තාම මට රිලීෆ් එක ආවා. මොහොම නැතුයි. ඉඳලා හිටලා දැනුත් තියෙන. එතකොට මං අර කිව්ව විදිහට හිතනවා. එතකොට ඒ රිලීෆ් එක ලැබෙනවා. දැන් ලිෆ්ට් එකත් යනවා. යන්න. ඔක තමයි අවසාන කතාව. සිතේ බය වුණා. ඔයත් තමයි ලිෆ්ට් එක. නෑ නෑ මම මේ කල්පනා කරේ කොහොමද ඒ අත්දැකීම කියලා. හරිම නපුරු අත්දැකීමක් ඒක නම්. දැන් ජීවිතයේ ඔබ පාසල් අධ්‍යාපනය ඉවර කරන අධ්‍යයනයට වගේනකොට දැන් අයියත් එක්ක තලමල වරුණ ගීත යුග ගායනෙන් දායක වෙනවා. ඒක තමයි ඔබ මේ ගුවන්විදුලිය ඔබේ හඬ මුලින්ම ඇහිච්ච අවස්ථාව. ඒකෙන් පස්සේ විශාල පැසසුම් ප්‍රමාණයක් හම්බ වුණා. ඒකෙන් පස්සේ මතකද ජීඑස්බී රාණි මහත්මිය ඔබට මේ වැඩසටහනක් දෙනවා. ගීත තරංගනේ. ඒකත් හොඳ කඩේමක්. ඔව් හොඳ කඩේමක්. මගේ ඔඩිෂන් මුකුත් නැතුව මට ඒ වැඩසටහන් ලබා දුන්න. එතනදී ගයපු ගීතයක් තමයි උක්දඬු දුන්නින් උපන්නේ. මේ මගේ ජනප්‍රිය වෙච්චම ගීතය. ඉතින් මම එතුමියට බොහෝ සේ ස්තුතිවන්ත වෙනවා අදටත්. ඉතින් ඊට පස්සේ තමයි ඔඩිෂන් එකට හිටියේ.
දැන් ඔය සේරම් වෙනකොට අවුරුදු 18ක් විතර ඇතිනේ නේද? ඔව්. එතකොට හැබැයි ඔබ භාත් කණ්ඩේ එතකොට ගහන්දර්ව හුඟක් අධීරවල් පහු කරලා ඒ කියන්නේ යන්න ඕන අවශ්‍ය පසුබිම ඒ උපාංග ටික අරගෙන හිටියේ සංගීත ගමනක් යන. ඔව්. ඒ වගේම දැන් මේ මේ පැත්තෙන් හැම වෙනකොට අද හොඳ ආච්චිම්ම කෙනෙක්. හොඳ ආච්චිම්ම කෙනෙක්. එතකොට මේ මම ඒක කිව්වේ ආච්චිම්ම කෙනෙක් වුණාට වැඩිපුර ආසා තරුණ පරපුර ඇත්ත එක්ක ඉන්න තරුණයත් එක්ක ගවසෙන්න තරුණයත් එක්ක මට එවැනි අවස්ථාවල් තමයි බොහෝ සේ ලැබුණේ මේ ඔය රියැලිටි ෂෝස් හරහාත්. ඒ නිසා තරුණයත් හරි ආසයි. ඔව් තරුණයි. අනිත් එක දැන් සරලගී ක්ෂේත්‍රයේ කිව්වහම ආමන්ත දැන් ද්‍රවිඩ සරලගී අංශෙත් ඇය හිටියා. ඔව් ද්‍රවිඩ සරලගී ඒක හොඳ අවස්ථාවක් මම හිතන්නේ ශිල්පිනියකට ලැබෙන. ශාස්ත්‍රීය සිංහල සරලගී ද්‍රවිඩ සරලගී තුනේම හම්බුණා මේ විශිෂ්ට ශ්‍රේණිය. හරි කතාවෙන් කතාවෙන් අමතක වුණා. එහාපිට එන්නේ කවුද කියලා අහනවා. ඒ රතු කොට්ටයක් නම් තියෙනවා. එයාට රතු වැඳගෙන ඉන්න කියලා කිව්වද දන්නේ නැහැ නේ. කවුද? අනුමාන කරන්න පුළුවන්ද කවුද එන්නේ කියලා? කොහොමවත් බෑ. ඇයි හිතන්නවත් බෑ. අපේ හැබැයි අපි අවස්ථාව දීලා තිනවා අපේ ප්‍රේක්ෂකයන්ට 011 256 16 10 අපේ දුරකථන අංකයෙන් කතා කරලා අනුමාන කරන්න කවුද එන්නේ කියලා. ගොඩාක් දුරකථන ඇමතුම් නම් එනවා. සමහර අය හැබැයි තාම හරියට කියලා නැහැ. හරියට කියලා නැහැ. ඔබට අනුමාන කරන්න හිතන්නවත් බෑද කවුද එන්නේ කියලා. මට එක උදව් කරන්න පුළුවන්. හා කරන්න. කමන්නද? කමන්නද? තරුණ පරපුර කෙනෙක්. ඔබ වැඩිපුර ආස තරුණ පරපුරත් එක්ක වැඩ කරන්න. ප්‍රදීප් රංගනද? දන්නේ නැහැ. හරි කොහොමද තාජුට්ටක් හිතන්නකෝ. ඔය හිතන අතරේ අපි විරාමයකට ගිහිල්ලා එනවා. විරාමයට ගිහිල්ලා එනකොට සමහර ලාවට මේ අමුත්තත් අපිත් එක්ක මේ මැදිරියට එකතු වෙවි. හරි දැන් ওই විදිහට බොහෝ දේවල් කතා කරලා හැබැයි තාමත් අපිට මේ අමුත්තා පුදුම කරන අමුත්තා අමුත්තා පුදුම කරන අමුත්තා වගේ යන විදිහක් නේ තව විනිත්තු කීපයක් යයි කියලා හිතනවා මොකද මේ පොඩ්ඩක් බෞද්ධ ලෝක මාවතේ පොඩි තදබදයක් තියෙනවා කියලා ආරංචි මේ වෙලාවේ ස්ටිල් අපි කතා කරන වාක්‍යවනේ හැකියාවන් ගැන මම හිතර බලන් හිටියා එක දෙයක් කියයිද කියලා මහාන ගොතන ඒවා කිව්වා කැවුම් හඳන ඒවා කිව්වා ගීත ගායනා කරන ඒවා කිව්වා නටපු ඒවා කිව්වා හැබැයි ඔයා කිව්වන චිත්‍රපට රංගනය ගැන අමතකලා නෙමෙයි හිටියේ චිත්‍රපටියෝ ඉතින් කීයක් රඟපෑවද රන් උන්චිලා ගිජුලිහිනියෝ හදවත් නැත්තෝ රත්තරන් අම්මා දෙව්දුව පහ කියමකද රංගනය ගැන පොඩ්ඩක් අද්දක් මට වැඩි ආසනය ගැන කතා කරන්න මට ආශාව තිබුණා රංගනය ගැන නමුත් මම හිතුවා මට ඊට වඩා හොඳ ක්ෂේත්‍රය තමයි ගායනා ක්ෂේත්‍රය කියලා ඒක තෝරගත්තා ඒක නිසා ඒක ගැන වැඩි දුර හිතුවේ නැහැ. අතරල දැන් නෑ නෝ. ඔය රන්නොන්චිලා එකේ තියෙන්නේ නැටුම් ජවනිකාව. නටන දිනස එකත් කළා. දැන් සාමාන්‍යයෙන් Taman දන්න ශිල්පය තව කෙනෙකුට බෙදලා දෙන්නත් හැමෝටම බෑ. ඒකටත් මම හිතනවා එක්තරා විදියකට හැකියාවක් දෙන්න ඕන කියලා. මේ වෙද්දී ගෝල බාලය හුඟක් බිහි කරලා තියෙනවා. ඒ වගේම ඔබ නිසා බිහි වුණු සංගීත මන්දිරයක් පවා තියෙනවා. අපි ඒක ගැනත් කතා කරමු. ඔව්. සොර සමාධි කේන්ද්‍රයේ මම අදටත් විශාරද දක්වා ඉගෙනීම් කරනවා. අපේ රටේ නිපුන් විභාගය නෑනේ. මේක නිසා එතනදී පොඩ්ඩක් හිර වෙනවා අනිත් කටයුතු කරගෙන යනවා සෙනසුරාදා 4ට පන්තිය පැවැත්වෙනවා අර මං ඉස්සෙල්ලා පොඩි උදව්වක් කරානේ ඒ උදව්වට තව උදව්වක් කරන්නද මම මේ උදව් කරන්න හදන කමන්නේ නැද්ද කමන්නේ කමන්නේ ඔබෙන් ඉගෙනගෙනක් තියෙනවා එන කෙනා ඕ මෙතනින් යන්න මට උදව් කරන්න බෑ මම යනවා අනුමාන කරයි කියලා මොකද ගෝල බාලය කොච්චරක් ඉන්නවද නේද සුරේන්ද්‍රද බන්නේ එතන වල මම මගේ දේ රවල බලනවා මට මෙතන හරි දව කරන්න බෑ වන්නේ මට පුළුවන් ඔක්කොම දව ටික කෙරුවා ඒකනේ කවුද හරි ඔහොම කල්පනා කරගෙන ඉන්න අපි ඉතින් හරි අපි එහෙනම් මෙහෙම කරමු දැන් ඔය කතා බහ පොඩ්ඩක් හිතන්න දීලා යට හිතෙන් අපි උඩු හිතෙන් එමුකෝ මෙහෙම අර ජීවිතේ වසන්ත කාලෙට 74ට හතර මොකද වුනේ ඇත්තටම ඇන්ටන් ඇල්විස් සමග විවාහ වුණා ආදර සම්බන්ධයක් මත ඉතින් ඇන්ටන් ඇල්විස් කියන්නේ පුදුම ආදරණීය කෙනෙක් ඒ වගේ ස්වාමි පුරුෂෙක් ලබන්න බිරිඳක් කුඩා පින් කරන්න ඕනි කියලා මම හිතනවා ඉතින් ඇත්තටම ඒක තමයි මගේ ජීවිතේ
වටිනම යුගය. ඔහුගේ වියෝවත් එක්ක ඉතින් ගොඩාක් මතකයන් ඉතුරු කරලා ඔහු ගියා. ඉතින් ඒක ලොකුම අභාග්‍යයක්. හැබැයි ඔහු තව හුඟක් දේවල් දීලා ගියා ආමන්ත. ඒ තමයි ව්‍යුත්පත්තියෙන් පුදුම හැකියාවක් තියෙන දරුවෝ සහ උණුපුර මිනිපිරියෝ. ඇත්තටම. ඒ කියන්නේ සිව්වෙනි පරම්පරාවක් බිහි කරන්න අවශ්‍ය සම්පත් ඔහු දීලා ගියා. දීලා ගියා. ඇත්ත. ඇත්ත. සංගීත ටිකක්. හරි. දැන් සංගීත අධ්‍යාපනය වගේම ඔබ ගොඩක් වෙලාවට තරුණ තරුණියන්ගේ දස්කම් දැක්කට පස්සේ ඒ අයව ඉස්සරහට ගෙන යන්න, ඒ අයව පොඩ්ඩක් ඉහළ තලයකට ගේන්න අවශ්‍ය උදව්ව, තල්ලුව, ඒ වගේ දේවලුත් දෙන්න ගොඩක් අවස්ථාවලදී ඔබ කැමතියි. අපි දැකලා තියෙනවා ඔබ කෙනෙක්ගේ හැකියාවන් දැක්කොත් එමේ ගිතාම ඉහළින් වර්ණනා කරනවා. ඔව්. ඒක තමයි ඒ උත්තේජනය ලබා දීම හරි වැදගත්. මොකද ඒ තරංග බිමට පිවිසිලා කැමරාවක් ඉදිරියේ, විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ ඒ අය ගීත ගායනා කරන එක ලොකු දෙයක් නෙතේ. ඒගොල්ලන්ට ඒ දෙන සහයෝගය මත ඒගොල්ලන්ට ඒක පහසු වෙනවා කරගන්න. අනිත් එක තමයි මේ ඔඩිෂන්ස් නැහැනේ දැන්. එතකොට හරි තෝතැන්නක් වුණා මේ ඒගොල්ලන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න මේ රියැලිටි වේදිකාව. එතකොට මේ ඒ අගේ කරන ලස්සන වචනයක් තියෙනවා නේද ඉතර කියන එක කියන්න බෑ. මෙයා තමයි කියන්නේ. අනකිපවණියයි. මට නම් ඒක ලස්සනට කියන්න බෑ ඒක. අනබිවවණියයි. අනබිවවණියයි මට ඒක මේ විදිහට කියන්න අමාරුයි. ඔව් ඇත්තටම මේ අගේ කිරීම හරි වැදගත්. ඉතින් අගේ කළ යුතු දේවල්. නිකම්ම නිකන් දේවල් නෙමෙයිනේ අගේ කරන්නේ හොඳ දේවල්. අනිවාර්යයෙන්. දැන් අමන්ත, දැන් ජීවිතේ ඔහම ටිකෙන් ටික ඉස්සරහට යනකොට ගෝල බාලයෝ බිහි වෙනවා. ඔබේ සංගීත පරම්පරාව තවත් දික් වෙනවා. සිවුන පරම්පරාව දක්වා දැන් මහිතර මිනිපිරිත් ගායන ක්ෂේත්‍රයට ඇවිල්ලා ඉන්නේ. දුල්ෂාරාදා සන්තියා විශාරද හොඳටම කළා. එතකොට දැන් විශාරද ආච්චි අම්මයි විශාරද මිනිපිරි එකතු වෙලා අපිට නිර්මාණ දෙන්නේ කවද්ද? නොවැම්බර් 11. ප්‍රසංගයේදීම බලා ගන්න. ඒකත් පුදුම කිරීමක් තමයි එක්තරා. ප්‍රසංගය ගැන පොඩ්ඩක් අපිට කියමු පිට වෙලාව සෑහෙන දිරිත නිසා. අමුත්තක් පොඩ පරක්කු නිසා. මගේ 70 වෙනි ජන්මදිනේ දාටිය දෙනවා. ඔය ඇත්තමද කිව්වේ? හා. පුදුම වුණ නැද්ද? මම පුදුම වුණා. හරි ඊට පස්සේ I think එදාට BMI CH එකේ මේ ප්‍රසංගේ පැවැත්වෙනවා. මගේ ප්‍රථම CD එකත් එදාට එලි දක්වනවා. ඔව් හරි කනස්සල්ලෙන් හිටියනේ තැටියක් දෙන්න බැරි වීම ගැන ප්‍රේක්ෂකයන්ට නේද? ඔව් ඉතින් හුඟක් අය ඉල්ලීම් කරා. ඉතින් මේ පාර තමයි ඉටු වෙන්නේ. ඉතින් මම සතුටු වෙනවා CD තැටියක් වෙළඳපළට නිකුත් නොකර අද මෙතන මම ඉන්න එක ගැන. මාත් එක්ක ඉතින් තරුණ පරපුර පුතා ප්‍රසන්ත, දුව ජිතේන්ද්‍රිකා, පුංචි මුණුබ රචිත්‍රු, ලොකු මුණුබ රාදේවීන්, දුල්ෂාරාදා සන්ති මිනිබිරි සමග ප්‍රවීණයන් ප්‍රදීපා ධර්මදාස, චරිතා ප්‍රියදර්ශිනී අමරසිරි පීරිස්, ඒ වගේම රවින් කනිෂ්ක, චන්දීප ජයකොඩි, රිද්ම, එතකොට නදිමාල් පෙරේරා, මේ අයත් ගීත ගායනා කරනවා මේ එදාට. නම්ලස්තව ඇහුවාම හිතන්න පුළුවන් කොයි වගේ ප්‍රසංගයක් වේද කියලා. කොයි තරම් රසවත් වේද කියලා හිතාගන්න පුළුවන්. එතකොට දැන් ප්‍රේක්ෂකයන්ටත් අවස්ථාව තියෙනවද ප්‍රසංගයක එකතු වෙන්න? ඔව්. mytickets.lk වලින්, Yamaha Music Center එකෙන්, සරසවි පොත්හල නුගේගොඩින් ටිකට්ස් ගන්න පුළුවන්. නොවැම්බර් 11 දවස් වෙන කරලා තියාගන්න. 06:30. BMI CH. මට බලපනා කර BMI CH ඇති වේද කියලා මේ වැඩේට. ඒකනේ දැන් ඉන්න පිරිසත් එක්ක අපේ අශාන්තිගේ choir එකත් සම්බන්ධ වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මැසේජ් මදි වෙනවා. එහෙනම් කලින්ම ඔබ ප්‍රවේශපත් වෙන් කරලා තියාගන්න එක තමයි හොඳම දේ. මොකද මෙහෙම ප්‍රසංගයක් හරි කලාතුරකින් අපිට විඳින්න ලැබෙන්නේ අපේ රටේදී. අපි තවත් කතා කරනවා අමුත්තත් ළඟ ළඟ මෙනවලු. අපි ප්‍රවෘත්ති විකාශයට ගිහිල්ලා නැවතෙනවා මේ සුන්දර කතාබහත් එක්ක. ලංකාවේ දශක ගණනාවක් එකට යා කරපු, පරම්පරා කිහිපයක් එකට යා කරපු ගායන ශිල්පිනියක් එක්ක තමයි අපි කතා බහ කරමින් හිටියේ. ඉතින් ඇගේ ගායන පසුපස තිබෙනා වූ අනිත් දේවල් කෙරෙහි අපි වැඩි අවධානයක් යොමු කරා. විශේෂයෙන්ම ඇගේ කුඩා කාලය, ළමා කාලයේ කරපු දේවල්, පාසල් ජීවිතය, සිනමාව, කෑම හදන ඒවා, කන්නාස දේවල්, ඔක්කොම දේවල් කතා කළා. ඒ කතා කරන අතරදී අපි ප්‍රවෘත්ති ප්‍රකාශයට යන්න ඉස්සර නැවැත්තුවේ ඇය කරන්නට සූදානම් වන ප්‍රසංගය ගැන කතා කරමින්. ඉතින් මේ ප්‍රසංගය ගැන දැන් බොහෝ දෙනා ආපහු තොරතුරු අහන්න පටන් ගත්තා.
මේ ප්‍රසංගය මෙතරම් රසවත් එකක් නිසා කොහොමද අපිටත් සහභාගී වෙන්න පුළුවන් බලන්න පුළුවන් කියලා. ඔව් ඒ නිසා ප්‍රවේශපත්‍ර මිලදී ගන්න ඕනේ කොහොමද කියන කාරණාව අපි ඔබට මතක් කරා tickets.lk එකෙන් ඔව් mytickets.lk Yamaha Music Center Sarasavi Bookshop Nugegoda. හොඳයි. ඒත් එක්කම දැන් සංවිධාන කටයුතු ගැන කතා කරනකොට ප්‍රසංගයක් සංවිධානය කරනවා කියන්නේ ලේසි නැහැ. මොකද ඇත්තටම මේ ප්‍රසංගය ඉදිරිපත් කරන්නෙත් මගේ ලේරි අයෝමි රණසිංහ. එයා නිසා එයා තමයි මේකේ හුඟක්ම සංවිධාන කටයුතු වල නියැලිලා ඉන්නේ. එයා ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්. ඉතින් එයාගේ දැඩි කැපවීම මත තමයි මේ ෂෝ එක එළි දකින්නේ. හොඳයි මේම ලේලි කෙනෙක් ඉන්නේ. කොච්චර වාසනාවක්ද. එතකොට සාමාන්‍ය ජීවිතයේ දරුව මුණුපුරත් එක්ක ඉන්නකොට මුහුකුරා යන ජීවිතයත් එක්ක බොහෝ සතුට වෙන්න පුළුවන් අවස්ථාවකට බැවිලා ඉන්නවා. එහෙම බැලුවට පස්සේ ජීවිතයේ තෘප්තිය කියන එක කොයිතරම් අපිට තියෙනවද? ඔව් ඒ තෘප්තිය නම් ඇත්තටම මට තියෙනවා. ඉතින් උපරිමයෙන් තියෙනවා. උපරිමයෙන්ම තියෙනවා. දැන් ජීවිතයේ ආමන්ත උම එක එක කඩේන් පහු කරගෙන ආවනේ. දැන් විශාරදවරියක් විදියට දරුවන්ට දැනුම බෙදා දෙනවා. ඒ ඒ ගුරු වෘත්තිය තුළ ඒ ගුරු භූමිකාව තුළ තියෙන මේ තෘප්තිය කොයි වගේද? දැන් ආමන්ත කිව්වා කෙනෙකු අගය කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. හරිම අව්‍යාජයි. කෙනෙකුට අතදීම ක්ෂේත්‍රයකට එන්න ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක කොයිතරම් දුරට වැදගත්ද? ඒක හරිම වැදගත්. මොකද කෙනෙක් ක්ෂේත්‍රයට එනකොට කිසියම් දැනීමක් ඇතුව සංගීතය පිළිබඳ ශාස්ත්‍රීය දැනුම ඇතුව ප්‍රවිෂ්ට වුණාම අතරමං වෙන්නේ නැහැ. දැන් ඒකට හොඳම උදාහරණයක් අපේ රියැලිටි ෂෝස් වල බොහෝ ජනතාව ඒ දරුවන් වැළඳගත්තේ ඒ ප්‍රවීණයන් ගැයූ පැරණි නිර්මාණ හරහා. ඒ කියන්නේ අර ශාස්ත්‍රීය සංගීතයෙන් ලැබිච්ච ආභාෂයන් මත ගොඩනැගිච්ච ගීත හරහා. ඉතින් ආවට පස්සේ පොඩ්ඩක් ඒක ඩ්‍රොප් වෙනවා. මොකද ඒ විදිහට නෙමෙයි ඒ කියන්නේ නිෂ්පාදකයින්ගේ ඉල්ලි මත ඒගොල්ලා ඒ තැන අමතක කරලා ගොඩක් සංගීත භාණ්ඩ යොදාගෙන ගීත නිර්මාණය කරගෙන එහෙම යනකොට පොඩක් ඩ්‍රොප් වෙන්න බලනවා. නමුත් ඒ තැන තියාගෙන යන අයත් ඉන්නවා. දැන් අද කාලේ දැන් අපි දන්නවා දැන් ඔබේ පරම්පරාවේ ගීත තව පරම්පරා කීපයක් උනත් රස විඳින්න පුළුවන්. ඒ තරමට ඒක මේ කාලයක් පවතින ගීත. හැබැයි වර්තමානයේ හුඟක් වෙලාවට නිර්මාණය වෙන ගීත අපි කියනවා අර සමහරට සමාජ ජාල මාධ්‍ය ඉලක්ක කරගෙන නිර්මාණය වෙන ගීත දෝ කියලා. මොකද සමහරට ට්‍රෙන්ඩින් තියෙනවා. හැබැයි මිනිස්සු මැදින් පටන් අරන් මුලක් අගක් නෑ. ඒ වගේ නිකන් අමුතු ගීත නිර්මාණය වෙනවා. එතකොට එහෙම ගීතයක් පවතින්නේ නැති වෙන්න මොකද්ද තියෙන හේතුව ඔබ දැක්කේ? එහෙම පවතින්නේ නැහැ. මොකද අපේ ජනතාවගේ සිත් වැළඳගෙන තියෙන්නේ ඒ ප්‍රවීණයන් ගැයූ ඒ හරවත් ගුණාත්මක ගීත හරහා. ඉතින් එතකොට ඒ ගැන අමතක නොකර වැඩ කරන්න ඕන අපේ තරුණ පරපුර. දැන් ඔක්කොම කියද්දී තවයිගේ තිබුණ ජීවිත කාලෙම ආරක්ෂා කරපු දෙයක් තියෙනවා. ඒ ආරක්ෂා කරපු දෙය තමයි ලස්සනට පිළිවෙලට අඳින එක. සාරියට ගැලපෙන කරාම්බු, ඒකට ගැලපෙන ආභරණ, ඒකට ගැලපෙන මාලය, මේ සියල්ල ගැන ආච්චම්ම කෙනෙක් වුණත් දැන් කිව්වනේ පෑව කඩේමට එනවා කියලා. එහෙම වුණත් ඒ දේවල් ඒ විදිහට එදා වගේ මදත් සලකන කෙනෙක්. ඔව් ඉතින් පුරුදු වෙලා. මොකද මම පවුලෙත් එකම ගෑනු ළමයා. ඉතින් දෙමව්පිය හොඳට ඇන්දුවා. ඒකෙන් ලැබිච්ච පුරුද්ද තමයි. දැන් දෙමව්පිය හොඳට ඇඳුවා වගේම මේ මතකදර ඉස්සර මේ මමට ආයේ ඒක මතක් වුණා. මම අහන්න ඕන කියලා හිතුණා. අම්මා කියලා දීලා තියෙන පාරේ යනකොට වටපිට බලන්න බෑ. කෙලින් බලන් යන්න. ඔව් ඒ පුරුද්ද අදටත් තියෙනවා. මට මේ හස්බන්ඩ් අහනවා නේ අර ඔයා hina උනේවත් නෑනේ. අර කෙලින් බලාගෙන යනකොට දෙපැත්ත ඇව පේන්නේ. ඒ කියන්නේ ආඩම්බරකමකට නෙමෙයි. නෑ 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 ඒ පුරුද්ද. අර දැන් අපේ අමරසිරි කලන්සූරිය ශිල්පියා නුවර වෙළඳාමියේ දෙනකොට ඉතින් අද බලයි කියලා බලාගෙන හිටියට මම බලලම නෑ. හැබැයි ළඟදිත් කිව්වා බැලුවෙම නෑනේ කියලා. ඉතින් අර පුරුද්ද. දැන් මල් ඉස්කෝලේ වාසයකට ගෙනිච්ච වුණත් එක වහගෙන යන්න ඕනේ අවධානයට යොමුයි කියලා අනිත්. ඉතින් එහෙම පරිසරයක තමයි තියෙන්නේ. හැබැයි ගමේ අය නම් ඉස්සර කියන හරි ආඩම්බරයි අර. එහෙම කියලා තියෙනවා ආඩම්බරයි කියලා. ආඩම්බර නම් නෑ. ඒ අම්මා පුරුදු කරපු පුරුද්ද. පුරුද්ද. හොඳයි දෙවියෙක් එහෙම හදන්නේ නැහැ. ඒක නේ. වාර්තා එහෙම කරන්න පුළුවන්. මම දැන් අද ඉඳලා ඉස්සරහා බලාගෙන යනවා. නෑ මං කියදුවට එහෙම කියන්නේ කියලා. පරක්කු වැඩි දැන් ඉස්සරහා බලා යන්න. ඔව්. එහෙම ඉතින් සජීවීව කියන්න එපා. හරි. එතකම ලංකාවේ
සංගීත ශිෂ්‍යට එන නවකිය ගොඩාක් ඔබ දැකලා ඇති. ඒ වගේම ඒ අයට පවතින බැරි එක හේතුවක් ඔබ කිව්වා. ඒත් එක්කම තවත් දෙයක් තමයි සංගීතඥයෙක් හෝ ගායක ගායිකාවක් ගායකයෙක් හෝ ගායිකාවක් වෙනකොට ඔවුන් මුලින් වළඳගන්නේ ඒකේ බාහිර දේවල්. කොණ්ඩය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ටැටූස් ගන්න එක වෙන්න පුළුවන්, මොන හරි ඒ දේවල් තමයි මුලින් වළඳගන්නේ. ඉතින් ඒකත් එක්ක අර සංගීතයට දෙන අවධානය පොඩ්ඩක් ගිලිහෙනවායි කියලා හිතනවාද? ඔව්, ඉතින් අද මේ මිනිස්සු තරුණ පරපුර බලාපොරොත්තු වෙන එවැනි විලාසිතා. කොණ්ඩේ මේ තට්ටේ ගාලා මැද්දින් රෝල් එකක් වගේ තියලා, එහෙම නැත්නම් පාට කරලා එවැනි දේවලුත් ඉතින් බලපානවා ඉතින්. අර අරමෙනේ කෙනානේ. ඔව්. ආ, ටග්ගල දුටුපමණින් හඳුනා ගැනීමේ සලකුණු තියාගෙන ඉන්න අය ඉන්නවා. දැන් ඉස්සර හුඟක් වෙලාට අපි දකින්නනේ ආමන්ත ඔය ගුවන් විදුලිය හරහා බිහි වුණු හුඟක් කලා ශිල්පීන්ගේ පැවැත්ම තහවුරු කරන තවත් දෙයක් තමයි මේ ගීත නිර්මාණය කරනකොට මේ එක ප්‍රේක්ෂක පිරිසක් ඉලක්ක කරගෙන විතරක් නිර්මාණය කරන්න නෑ. ඒගොල්ලෝ තුන්කල් දකින නිර්මාණකරුවෝ විදිහටයි අපි සලකන්නේ. හුඟක් වෙලාට ඔවුන්ට ඉස්සර මිල මුදල් ඒ දේවල් හුඟක් තිබෙත් නෑ, භව සෞභාග්‍ය විතරයි තිබුණේ. නමුත් මේ දැන් සමහර අය ඉන්නවා මේ රැල්ලට එක ඉලක්කගත සින්දු මේ ප්‍රේක්ෂක පිරිසක් විතරක් ඉලක්ක කරගෙන සින්දු නිර්මාණය කරනවා. ඒකත් එක්තරා විදිහට මේ පැවැත්ම සඳහා බලපාන කාරණාවක්. පැවැත්මට අවහිරයක් ඒක. ඒක අර ඉදිරියට යෑමේදී ඒක ප්‍රශ්නයක් වෙනවා. ඉස්සර තිබුණානේ ඔබේ කාලේ නම් මවුගුණ ගීතයක් අනිවාර්යයි. අනිවාර්යයි. බුදුගුණ ගීතයක් අනිවාර්යයි. අහිම ප්‍රමිතියක් නැහැ දැන්. සල්ලි තිබ්බද ගායකෙක් හෝ ගායිකාවක් වුණා. ඔබ හිතනවා තාමත් ඔබ වැනි අය ඒ රැල්ල වෙනස් කරලා යමක් කරන්න පුළුවන් පරිසරයක තාමත් ඉන්නවයි කියලා? තරක් වැඩිද? තරක් වැඩිද? අමාරුයි. අමාරුයි ඉතින් එහෙම කරන්න. මාධ්‍යත් එක්ක වගේ කියනවනේ කියලා හිතන්නේ නැද්ද? වැරදි පැත්තෙන් ලහන ප්‍රශ්නේ. වැරදි පැත්තෙන් ලහන ප්‍රශ්නේ කමන්නේ කියන්නේ. ඇත්තටම මාධ්‍ය වගකීමක් තියෙන්න ඕනේ සඳහා. මොකද මේ පැවැත්ම හදා දෙන්න ඕන මාධ්‍ය. ඒක ඇත්තටම හොඳ ඉල්ලීමක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ගැන අපි ගැන කතා කරන්න එකයි. මොකද ඔවුන් හදලා දුන්න ප්‍රමිතිය, ඔවුන් හදලා දුන්න ස්ථාවරත්වයන් එක්ක ඊට පස්සේ පරම්පරා ගණනක් යනකොට ඒ ගීත පවතින විතරක් නෙමෙයි, ඒ ශිල්පියා හෝ ශිල්පිනිය පවතිනවා. 70 දශකයේ 80 දශකයේ ගීත 3-4ක් ජනප්‍රිය වෙච්ච ගායකෙක් ගායිකාවක් සමානට ඒ වෙන තාම ජීවත් වෙනවා. අත්ත කතා කළොත් නම් මොකද ඒ තරම් මුල් බැසගත් ගීත බවට ඒවා පත් වුණා. පත් වෙනවා. ඒ මාධ්‍ය ලැබුණ දායකත්වය නිසා කලාකරුවෙක් අමරණීය කරන්න පුළුවන් පුදුම හැකියාවක් ඉස්සර ගුවන්විදුලි සංස්ථාවට තිබුණා. ඔව්, ඒ නිසා තමයි මෙච්චර වසර ගණනාවක් ගිහිල්ලත් අපි 얘 ගැන කතා කරන්නේ. ඇත්ත. දැන් ඔබ හරහා ගුරුහරුකම් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මොන වගේ තැනකදින් හුඟක් වෙලාවට සංගීතය හදාරන්න ඉන්න පිරිසගේ සම ගොඩක් වෙලාවට මානසිකත්වයේ වෙනස වුන්ට තියෙන දෙයක් හදාරලා ඒගොල්ලන්ට ඒ දෙන දේහ අවවාද මත ඒගොල්ලන්ගේ කිසියම් මේ විනිශ්චයක් තියෙනවා. හා, අනන්ත ආ පොඩි හුස්මක් ගන්න දැන්. ඒ මොකද? ට්‍රැෆික් ඉවරයිලු. අනේ. ඒ කියන්නේ සුභාරංචිය කත ළඟද? සුභාරංචිය කත ළඟ කියන්නේ කන ළඟ. දොර ළඟ වෙන්නත් පුළුවන්. තාම දොර ළඟ නෑලු. දොර ළඟට එන තාත් අප්පර ගණක් ඇයිලු. හොඳයි, එහෙනම් අන්තිම අවස්ථාව දෙමුද අපි මේ අනුමාන කරන්න. දැන්වත් හිතන්න බෑද? සුවඳින් සුවඳින්. ඔන්න බලන්නකෝ එහෙනම් 1 2 3 කියලා. මං කිව්වා ගෝලයක් කියලා. මං කිව්වා බෙන් ඉගෙන ගත්ත කෙනෙක් කියලා. මං කිව්වා තරුණ පරම්පරාව කෙනෙක් කියලා. මං කිව්වා මට කරන්න පුළුවන් හැම උදව්වක්ම. ගෝලයන්ගෙන් කෙනෙක් වෙන්නත් පුළුවන්. මම කරන්න පුළුවන් හැම උදව්වක්ම මම කළා. නැන්නේ. ඔන්න බලන්න කෙනෙක් කවුද මේ ගෝලයා කියලා. ඔන්න බලන්නකෝ ඔය එන්න ගෝලයන් වෙනවද කියලා. 2 1 අම්මේ මේ ගොල්ලා වගේ කිව්වෙත් නෑනේ පුතේ. මෙයා එනකොට මං නිදි හොඳට රඟපාලා හිටියේ නිදි ඔයගේ. හැබැයි මම අන්තිම උදව්ව කරා. හොඳම ගෝලයන්ගෙන් කෙනෙක්. ඒකයි සුවඳ දැනනවද කියලා ඇහුවා. ඔව්. ඒක නේන මන්නම් ජීවිතේටවත් හිතුවේ නැහැ. නිදා හිත විදියට හිතුවේ නැහැ. හිතුවේ නැහැ කොහොමවත් මෙයි කියලා. මෙයාත් ආව එහෙනම්. එයාත් ආවා. මෙහෙම පටන් ගමු. පරක්කුව. ට්‍රැෆික්. ට්‍රැෆික්. ඉතින් හරිද ආච්චා මාවට පස්සේ පයන්නනේ. ඔව් ඉතින් ඊට පස්සේ නේද එන්නේ. මේ නම තිබ්බ තැනින් පටන් ගමු.
හරි දැන් ආච්චි මතක ආච්චිතක ආච්චා කියන්නේ ආච්චා ඔව් ආච්චත් එක්ක ගොඩක් කතා කරා දැන් අපි මිනිපිරිත් එක්ක කතා කරමු මේ වගේ ආච්චා කෙනෙක් ලැබීම නෑ මට බණිත් දන්නේ නෑ මම වැරදිට කියනවා කියලා ආච්චි නේ මං දුල්චාර වෙන එක කියන්නේ නේ එහෙමයි ඉතින් ගොඩක් ඔක්කොටම කලින් ඉතින් ආච්චි විදිහට තමයි මම මෙයාව අඳුරගන්නේ ආච්චි ඉතින් හැම වෙලෙම ඉතින් සංගීතයම තමයි ගෙදර හැමෝම කතා කරන්නේත් කලාවට කියන්නේ කලාවට අදාළ දේවල් තමයි හැමෙලෙම කතා කරන්නේ ආච්චි ගොඩක් විනෝද පැත්තට බර කෙනෙක් කොයි වෙලෙත් විහිළු කතාවක් කියාගෙන හරි විහිළු කතා ගොඩාක් හොඳට දන්නවා ගොඩක් හොඳට දන්නවා හැබැයි අද මෙතන හිටියේ නම් අර අම්මා කියලා දීපු විදියට කෙලින් බලාගෙන ඔව් මෙහෙම ඉතින් කතාවට වැටුණාම ඉතින් අර අඳුර ගන්නකන් ඉතින් ඕන කෙනෙක් එහෙමයිනේ අඳුර ගන්නකන් ඉන්නවා ඊට පස්සේ කතාවට වැටුණාම මේ නවත්තන්න බෑ ඉතින් ආච්චි ඉතින් ගොඩක් විනෝදතර බරයි කලාවත් එක්ක ඉතින් ඉන්නකොට බොහොම සතුටින් අපි ඉන්නවා හරි එතකොට වා පුංචිම පුංචි කාලේ වට මතක නැතුවද කතා කරන්නත් බැරි කාලේ එහෙන් මෙහෙන් පොඩ පොඩ නිකන් ගායනා කරන්න වගේ උත්සාහ කරන කාලේ ආව ඔන්නක තියාගෙන ආච්චි හැමදාම උදේට ප්‍රැක්ටිස් කරනවා තමත් ඔව් දැන් දැන් අත්‍තර මෙන්නට වඩා ප්‍රැක්ටිස් කරනවා මොකද අපි ෂෝ එක ළඟ නිසා ෂෝ එක ළඟ නිසා ඉතින් මේ හරිම මෙහෙම උදේ උදේම ප්‍රැක්ටිස් කරනවා ආච්චා සර්පිනාක ඇඳුමට තියාගෙන හැමදාම පොඩි මම එතකොට මට මතකේ පොඩ්ඩක් එහෙම මෙහෙම තියෙනවා ඉතින් ආච්චි ප්‍රැක්ටිස් කරනකොට මාත් එතනට ගිහින් බලන් ඉන්න මොකද කරන්නේ කියලා. කියලා බොරුවට කියනවලු නේ. බොරුවට මමත් ඉතින් මූණනවා කියන ට්‍රයි එකක් දෙනවා. ඉතින් ආච්චි ඉතින් කොහොමද ඉතින් දුල්ෂාරා මේ ඔහොම තොරතෝංචියක් නැතුව කියවනවානේ මටම ඇවිල්ලා පේන්නේ අර ට්‍රේනින් කොලෙජ් එකට ගිහලා තාත්තගේ අතේ ඉල්ලලා කිචිබිචිකිචිබිච ගාපෝ මේ මේ ඒ පුංචි චන්ද්‍රිකා සිරිවර්ධන හරි දැන් අද පුදුම කිරීම ගොඩක්. ඉතින් අර අර කියන්නේ ඉතින්. ඉතින් ඊට පස්සේ එහෙම ඇඳේ අරගෙන එහෙම කියලා දුන්නාට පස්සේ පොඩ පොඩ අන්තිමට විශාරද වෙනකල් මාච්චම ඉගෙනනවා කියන්නේ. නේ? සංගීත විශාරදද නෙමෙයි දැන් කතා විශාරද ඔව් හරි අර තව පුදුම කිරීමක් තියෙනවා ඒ මොකද්ද දන්නේ නැහැ මට පුදුම කිරීමට පුංචි වෙලාවක් දෙන්න තප්පර කීපයක් නිමේෂා පුදුම කරන්නේ අපි ඔක්කොම නිමේෂා කොහොම නිමේෂා නිමේෂා පොඩ්ඩක් මැදිරියට එන්න පුළුවන්ද මොකද්ද වෙන්න යන්නේ මං ඉන්න විදිහ හරිනේ හරියට හරි හොඳයි සම්පත් වේගිරිය අපේ සම්පත් මල්ලි ඔන්න සිකුරාද නුගසෙවණෙක් එකතු වෙන්නේ සුබ උපන්දිනයක් වෙන්නේ ඉතින් සම්පත් වෙන ලැජ්ජකාරයෙක් ඉතින් සුබ උපන්දිනයක් වේවා නැගිටින්න පුළුවන් විදියට සුබ පතන්න ඔයාට ළඟට එන්න වෙනවා මගේ සම්පත් ෆොටෝස් ටික චන්දිකක්ක බලන මොකද්ද කියලා දුල්චාරත් බලන මොකද්ද කියලා ආදරණීය මල්ලි නේද ඔව් සිකුරාද නුගසෙවණ ඉති සුබ උපන්දිනය මේ 50 කීයද 50 ඉතින් ඔබ අර තරුණයට අත දෙනවා කිව්වා තරුණයට උදව් කරනවා කිව්වා තරුණයාගේ දක්ෂතාවයන් අගය කරනවා කිව්වා ඉතින් ඒ වගේ අපේ පරම්පරාව ඊළඟට එන්න ඉන්න අය දැන් අපිත් එක්ක වැඩ කරගෙන යනවා ඉතින් ඒ නිසා යාගේ උපන්දින දවසේ අපි හිතුවා තාම දක්ෂ හැමදේම හරි උනන්දුවෙන් කරන වෙලාවට මම නිශ්ශක්තිය පොඩි දෙයක් කිව්වට කමක් නැහැ මම ඉස්සරහට අපි දෙන්න එකතු වෙලා කරන වැඩක් ආ ඉස්සරහට එනවා ඒක දැන් කියන්න පුළුවන් නැහැ මට කියන්න බෑ ඔන්න මයික් යන්නේ. ආ කියන්න දෙචා. මං කිත් මං හිතේ. මගේ නිච්චක් කිව්වා නැති වගේ. විරාමෙන් පස්සේ කතා කරොත් හොඳයි වගේ. එහෙනම් දුල්ෂාරා බෙහෙවින් ස්තුතියි අද දවසේ පුංචි වෙලාවට හරි ට්‍රැෆික් නිසා පාරක් වුණා තමයි. හැබැයි ආච්චි නිසා ආපු එක ලොකු දෙයක් ආච්චි නිසා. ඔව් අපිත් එක්ක පැය භාගයක් කතා කරන්න සැලසුම් කරන් හිටියා. කතා කරන්න දේවල් ගොඩක් නම් තියෙනවා. ඒක නේද දැන් අපිට ප්‍රමෝට් කරන්න. දවස් වෙන කරලා තියාගන්න නොවැම්බර් මාසේ 11 වෙනිදා ඔන්න ප්‍රසංගයක් තාම මනරම් ප්‍රසංගයක් ඔබට රස විඳින්න හැකියාව තියෙන ඔබට ප්‍රවේශ පත්‍ර මිලදී ගන්න පුළුවන් සරසවි බුක් ෂොප් නුගේගොඩ ඒ වගේමයි යම් මියුසික් සෙන්ටර් එකෙන් ඒ වගේම mytickets.lk කියන වෙබ් අඩවියෙන් එහෙමනම් බෙහෙවින් ස්තුති දෙදෙනාටම අද දවසේ ආවට අපි ආයිබෝන් කියලා සමුදෙනවා ආයිබෝන් අපිත් සමගන්නවා කේක් කන්න තියෙන නිසා සම්පත් වෙන කේක් එක කපන්න